අද මම චූටි ලස්සන ඉතිහාස කතාවක් කියලා දෙන්න. මේ කතාව සමහරට ඔයගොල්ලෝ අහලත් ඇති. මේ කතාවේ නම පරංගියා කෝට්ටේ ගියා වගේ. පරංගියා කෝට්ටේ ඔයගොල්ලෝ කාලා තියෙන ප්‍රස්තාපිරුලක් කියලා. මේ ප්‍රස්තාපිරුල හැදුන ඉතිහාස කතාව දැන් අපි හොයලා බලමු. අපේ රටට මීට අවුරුදු 500 ගානකට ඉස්සෙල්ලා පෘතුගීසිකාරයෝ එහෙමත් නැත්නම් පරංගි කියලා ජාතියක් ආවා. ඒගොල්ලෝ ආවේ රුවල් නැවකින්. ඒගොල්ලන්ගේ නැව කුණාටුකට අහුවෙලා ඒගොල්ලෝ මේ කුණාටුව මගින් අපේ රටේ ගාලු වරායට ගහගෙන ආවා. පස්සේ ඒගොල්ලෝ කොළඹ වරායටත් ආවා. ඉතින් මේ කාලේ අපේ රට පාලනය කළේ අටවෙනි වීර පරාක්‍රමබාහු රජුරෝ. කවුද පුතේ? අටවෙනි වීර පරාක්‍රමබාහු රජුරෝ. ඉතින් ඒ කාලේ අගනුවර, ඒ කියන්නේ ප්‍රධාන නගරේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. ඉතින් මේ ආපු පෘතුගීසිකාරයෝ කියන ජාතිය ඒගොල්ලෝගේ නැව්වල තුවක්කු වලින් අහසට වෙඩි තිබ්බා. අපේ රටේ අය ඒ වෙනකොට තුවක්කු ගැන දැනගෙන හිටියේ නැහැ. හොඳටම බය වුණා. ඒගොල්ලෝ යකඩ තුප්පි දාගෙන යකඩ හැට්ට ඇඳගෙන තමයි ගමන් කරලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ ඒගොල්ලෝ යුද ඇඳුම් ඇඳගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ මේ හැසින් රටාව දැකපු අපේ රටේ එදා හිටපු සිංහල මිනිස්සු රජුරුවන්ට ගිහින් කිව්වා, රජතුමනි කොළොම්තොටට සුදු පාට මිනිස්සු කට්ටියක් ඇහිලා ඉන්නවා, යකඩ හැට්ට ඇඳගෙන යකඩ තොප්පි දාගෙන එක මිනිහට දෙහි ගෙඩියට රන් රිදී කහවණු දෙනවා කියලා. ඉතින් රජුරුවෝයි ඇමතිවරුයි මේ ගැන සාකච්ඡා කළා. මේ බල සම්පන්න ජාතිය අපේ රට අයිති කරගනී කියලා ගන්න බය හිතුණා. රජුරුවෝ හිටපු නගරෙට ඇහිලා අල්ලගනී කියලා බය හිතුණා. ඒ හින්දා මේ ඇමතිවරු රජුරුවයි කතා වුණා, අපි මේ අය යාළු කරගමු. එතකොට සතුරා සතුරෙක් හැටියේදී සතුරා මිතුරෙක් කරගත්තාම අනතුරු අඩුයි. ඒ නිසා මේ පෘතුගීසි ජාතිකයෙක් තමන්ගේ රජවාසලට එක් කියන එක රජුරුව කිව්වා. හැබැයි කොළඹයි අපේ රටේ දා අගනුවරු විච්ච ශ්‍රී ජයවර්ධනපුරයි ඉතාම ආසන්න ස්ථාන, කියන්නේ එකම ළඟ තැන්. ඉතින් පැයකින් දෙකකින් යන්න පුළුවන් ගමනක්. හැබැයි රජුරුවයි ඇමතිවරුයි අපේ සිංහල රාජපුරුෂය එකතු වෙලා මේ පැය දෙකකින් තුනකින් යන්න පුළුවන් ගමන දවස් 3ක් තිස්සේ රවුම් ගස්සලා ගස්සලා මේ පෘතුගීසි නියෝජිතයව රජවාසලට එක්කගෙන ආව. රජුරුවන්ගේ මාලිගාවට එක්කගෙන ආවා. හැබැයි මේ නැවේ පෘතුගීසි නැවේ ආපු ලොක්කා ලොරන්සෝ ද අල්මේදා කියන එක්කිනි. කවුද පුතේ? ලොරන්සෝ ද අල්මේදා. එයා කිව්වා, මම හැම පැයකට සැරයක්ම හතර වෙඩිලක් තියෙනවා කියලා. හැබැයි මේ නියෝජිතයා, මේ පෘතුගීසි නියෝජිතයා රජවාසලට ආවට පස්සේ වෙඩි හඬ ඇහෙනවා. ඒකෙන් තේරුම් ගත්ත මේ පෘතුගීසිකාරයා මේ දවස් තුනක් තිස්සේ රස්තියාදු කරලා තමන්ව මේ රජවාසලට එක්කගෙන ආවට මේ වෙඩි හඬේ ඇහෙන සද්දේ ඇහෙන දිසාව යනු එයා තේරුම් ගත්තා. කොළඹ වරායයි මේ ජයවර්ධනපුර රජතුමාගේ මාලිගයේ තියෙන වැඩි දුරක නෙමෙයි කියලා. ඉතින් එතකොට සිංහලාපි පෘතුගීසිකාරයව රවට්ටන්න හදපු උපාය සාර්ථකුනේ නැහැ. පෘතුගීසිකාරයට තේරුණා අපි කරපු කපටිකම්. ඒ නිසා ඒකට ප්‍රස්තාපිරුලක් හැදුනා, පරංගියා කෝට්ටේ ගියා වගේ කියලා. කෙටි දුරක් තියෙද්දී නැත්තම් කෙටි පාරක් තියෙද්දී රවුම් ගසලා දුර පාරින් එක්කගෙන එන ගමනකට අදත් අපි කියන්නේ පරංගියා කෝට්ටේ ගියා වගේ කියලා. එදා සිදුවිච්ච මේ ඓතිහාසික සිද්ධිය නිසා තමයි අර විදිහේ ප්‍රස්තාපිරුලක් ඇති වුණේ. පස්සේ මේ පෘතුගීසිකාරය අපේ රජතුරුවත් එක්ක ගිවිසුම් ඇති කරගෙන, යාළු සම්බන්ධ ඇති කරගෙන අපේ රටේ කුරුඳු කුළුබඩු අරගෙන ගියා. පස්සේ කාලේ අපේ රජවරුන්ගේ අසමිකා පාවිච්චි කරලා මේගොල්ලෝ කොළඹ වරායේ බලකොටුවක් හදලා, කොළඹේ කොටුව කියන්නේ ඒකට, එතනින්දන් අපේ කෝට රාජධානි ආක්‍රමණය කළා.
අපේ අන්තිම කෝට රජතුමා තමයි ඩොන් ජුවන් ධර්මපාල රජුරු. එයාව අත්රවට්ටගෙන මේ කෝට්ටේ රාජධානිය පෘතුගීසි රජතුමාට අයිති කරගත්තා. ඔන්න ඔය විදිහට තමයි පෘතුගීසි කාරයෝ අපේ රටේ මුහුදු බඩ පළාත් අයිති කරගත්තේ. ඉතින් මේ වගේ ඇත්ත කතාවක් අපේ ඉතිහාස පොත්වල ලියවිලා තියෙනවා. මහා වංශේ ඒ වගේම රාජාවලී වගේ පොත්වල මේ සම්බන්ධ තොරතුරු ලියවිලා තියෙනවා. පුංචි අපි හැමෝම අපේ රටේ ඉස්සර කඩවිච්ච ඓතිහාසික සිද්ධීන් එහෙමත් නැත්නම් ඉතිහාස කතා ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි අපිට අපේ රට ගැන ආදරයක් හැඟීමක් ඇති වෙන්නේ. ඉතින් මේ වගේ කතාවක් තුලින් ආයිත් හම්බ වෙනතුරු පුංචි ඔබට සුබ දවසක්. ආයිබෝවන්.